ආයුබෝවන් විශ්වසනීයම පුවත් කාටත් කලින් වටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් ඔබ හමු වන මම නචිත් මාතරකේ මම නිශාන්ති දිල්රුක්ෂි දවස උණුසුම් කළ පුවත් සිරස්තල ප්‍රධානයි වන්දනාකාර නඩුවෙන් එමිල් රන්ජන්ට මරණ දඬුවම රංගජීව නිදොස් කොට නිදහස් ඉන්නත්කරණින් ශ්‍රී ලංකාව ලෝකෙින්ම තුන් පිනි තැනට ගෑස් සිලින්ඩර හා උපාංගවල ප්‍රමිතිය ගැන ගැසට් නිවේදනය නිකුත් වේ ජාතික සංචාරක ප්‍රතිපත්තිය මේ වසර තුලදී බිම් බෝම්බෙන් ජීවිත රසක් බේරා දුන් කාම්බෝජ මගාව මියයයි දෙදහස් දොළහ වසරේ වැලිකඩ බන්ධනාකාරයේ ඇති වූ ගැටුම් වලදී රැඳපුවන් 8 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත හිටපු බන්ධනාකාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්චන් ළමාහේවට අධිකරණයේ මරණ දඬුවම ලබා දුන්නා. මෙම නඩුවේ විත්තිකරුවෙකු වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියමල් රංගජීව නිදොස් කොට නිදහස් කෙරුණා. मीठादाल नडु विभागे सिदुकेरुने गिहान कुलतुंग प्रदीप हेट्टियारच्चि सह मंजुल तिलकरत्नयन महाधिकरण विनिसुरु मडुल्ल हमुवे तींदुव एकमतिकव लबा दुन्ना असिंदुटु साक्षिकरुवन् 4 दिनकु अतुलु साक्षिकरुवन् 40 दिनकुगे साक्षि मेहिदी विश्लेषणयट लक् कर तिबेनवा लेखन 93क् विमर्शनयट भाजनय केरुणा नडुवे पलमु वित्तिकरुवन नियोमाल रंगजीव नमत्ता साक्षिकरुवन् विसिन् हंदुना गेनीम संबंधयेन परस्परतावक् पवतिन बव अधिकरणय मगिन् प्रकाश केरुणा මෙහෙතුවෙන් ඔහු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනවා. එහෙත් මෙම සිද්ධිය ඇතිවන විට බන්ධනාගාරය තුල රඳවා සිටි කොණ්ඩ අමිල නැමැති රැඳ වූවා නඩුවේ දෙවනි විත්තිකාර එමිල් රන්ජන් ළමා හේවා විසින් පැහැරගෙන ගිය බවට සනාථ වුණා. ඒ අනුවයි ඔහුට මරණීය දඬනය නියම කෙරුණේ. 2012 වසරේ නොවැම්බර් 9 වනදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් සන්තකයේ ඇති නීති විරෝධී භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මෙම බන්ධනාගාරයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මෙහිම අතරවාරයේ බන්ධනාගාරයේ තුල තිබූ ආයුධ ගබඩාව බිඳ දමා එහි තිබූ ගිනියාවේ රැඳ වූවන් අත්පත් කර ගැනීමත් සමග ගැටුමක් නිර්මාණය වුණා. ගැටුම මැඩපවත්වන අතරවාරයේ නඩුවේ චූදිතයන් දෙදෙනා විසින් තෝරාගත් රැඳ වූවන් 8 දෙනෙකු බන්ධනාගාරයේ තුල පිහිටි කාර්මික අංශයේ නැමැති ප්‍රදේශයට රැගෙන ගොස් ඝාතනය කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණා. නියෝමල් රංගජීව වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස එමිල් රන්ජන් ළමා හේවා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන නීතිඥවරුන් පෙනී සිටියා. ලෝකේ රටවල් 194ක් අතරින් එන්නත් කරනින් අපේ රට තුන්වෙනි ස්ථානෙට පත් වෙලා තියෙනවා. මේ අතර අද දිනේ තවත් කොරෝනා මරණ 14ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා නිවේදනය කරනවා. අද දිනේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 653ක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 593725ක්. 11057 දිනකු තවදුරටත් ප්‍රතිකාර ලැබෙනවා. අද දිනේ 159 දිනකු සුව ලැබීමත් සමග සුව ලැබූ පිරිස 560519ක් වෙනවා. මරණ 15163ක් සිදු වුණා. කොරෝනාවට එරෙහි පළමු ඉන්නත් මාත්‍රාව 1,603,476 දෙනෙකු ලබාගෙන තිබෙනවා. 1,38,63,992 දෙනෙකු දෙවන මාත්‍රාව ලබා ගත්තා. තුන්වන මාත්‍රාව ලබාගත් පිරිස 44,49,863යි. එන්නත්කරණය තුලින් ජීවිත ආරක්ෂා කර ගැනීමට රජයේගත් පියවර සාර්ථක වී ඇති බව අමාත්‍ය කෙහෙළේ රබුකැල්ල මහතා පවසනවා. හොරණ මිල්ලෑව ප්‍රදේශයේ නව ඖෂධ කර්මාන්ත ශාලා තුනක් ඉදිකිරීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම වෙනුවෙන් පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ ඉඩම සකස් කරලා කර්මාන්ත ශාලා හදලා නිෂ්පාදනය ලබාගෙන රටේ ජනතාවටත් විදේශ විනිමය ප්‍රශ්නයටත් ලොකු රුක්ලක් වෙයි කියන එකයි මගේ විශ්වාසය. ඉතින් ලෝකයේ එන්නත් කරන්නේ රටවල් 194 තුන්වෙනි තැනට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ජීවිතය ලබා දීමේ වැඩපිළිවෙළක්. ඒ කියන්නේ ජීවත් වීමට අවස්ථාව ලබා දීම තමයි එන්නත් කිරීමේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තුවට අපි ගොස් තිබෙනවා. බොහොම පැහැදිලිව අපි අපේ ඉලක්කවලට යනවා බොහොම නිහඬව. රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද මෙහිදී අදහස් දක්වුවා.
කර්මාන්ත ශාලා 3 සඳහා අපේ සමස්ත ආයෝජනය රුපියල් බිලියන 10කට ආසන්න මාස 24ක් ඇතුළත කර්මාන්ත ශාලා දෙකකුත් මාස 30කින් අනිත් කර්මාන්ත ශාලාවත් ඉදිකලා නිමා කරන්න අපේ බලාපොරොත්තුව මේ කර්මාන්ත ශාලා ඉදුණාට පස්සේ ශ්‍රී ලංකාවේ සමස්ත ඖෂධ සහ වෛද්‍ය උපකරණවල අවශ්‍යතාවෙන් 10-12% අතර ප්‍රමාණයක් කොරණ ප්‍රදේශයේදී අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබේ කොළඹ වරායෙන් නැගෙනහිර පර්යන්තය පුළුල් කිරීමේ දැවැන්ත සංවර්ධන මෙහෙයුම අද ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කෙරෙන මුදල ඇමරිකා ඩොලර් මිලියන 510ක්. කොරෝනා වලින් අහිමි වුණු වසර දෙකක කාලය විපක්ෂය ඇතුළු විවේචකයන්ට බාර දී අනාගතය ගැන හිතන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියා. එමෙන්ම 2015ට පසු රටට සිදු වූ දේ ගැනත් සිතන්නේ අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා. සෞභාගයේ සමුද්‍රීය කේන්ද්‍රස්ථානය ආර්ථික මර්මස්ථානයක් ලෙසින් ජාතියට දායාද වූ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දිග මීටර 1320ක් මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 75ක් නැගෙනහිර පර්යන්තයේ වැඩ නිමවීමෙන් පසු නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන දොඹකර 12ක් සහ රේල් පීලි මත දිවෙන ග්‍රැන්ටි දොඹකර 40කින් යුත් අංග සම්පූර්ණ පර්යන්තයක් වරාය අධිකාරිය සතුවනවා නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම සම්පූර්ණ කිරීමත් සමග ලොව වරායන් අතරින් 23 වන ස්ථානයේ පසුවන කොළඹ වරාය 13 වන ස්ථානයේ जनाधिपति භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා ඉන් අනතුරුවයි නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුබ මොහොතින් නිල සංඥාව ලබා දුන්නේ එතුමන්ගේ සුරතින් එතුමන් ලබා දෙන සංඥාවෙන් දැන් ආරම්භ වන්නේ මැති අමතිවරුන් විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ඔබතුමා කල්පනා කළා මගේ පළවෙනි ප්‍රමුඛතාවය මගේ රටේ පුරවැසියාගේ ජීවිත ආරක්ෂා කිරීම එනිසා තමයි ඔබතුමා එන්නත ලබා දීමේ ක්‍රියාවලිය අතට ගත්තේ. අපි ඔබතුමත් එක්ක කොවිඩ් ජාතික රැස්වීම වාඩි ගත්තම වැරදි දෙයක් නිලධාරී කිව්වොත් ඔබතුමා කියනවා බොරු කියන්න එපා. මේකයි මට ලැබෙන තොරතුරු කියලා. එවැනි තත්වයක් ඇති කළා තමයි ඔබතුමා මිනිස්සුන්ට ජීවිතේ දුන්නේ. සමහරු කියනවා ජනාධිපතිතුමනි මේ බනින්නේ 69 ලක්ෂයේ කියලා. 55 ලක්ෂයක් ගැහුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව. ඒ ගහපු 55 ලක්ෂේම බණිනෝ මිසක් ඔබතුමාගේ හොඳ කියන්නේ නැහැ. ඒ මොන අභියෝගය ආවත් ඔබතුමා වැඩ කරපු නායකයෙක්. ඔබතුමා වැඩ කරන නායකයෙක් ගැන රටේ ජනතාවගේ විශ්වාසය තියෙනවා. කොයිඩ් අර්බුදකාරී අවස්ථාවේදී සියලු වැඩ නවත්තලා ඉදිරියට යන්න බෑ. ඒ නිසායි අපි එවැනි දැවැන්ත අභියෝග තියෙද්දි සංවර්ධනය ගැන හිතන්නේ. නිකුරුණේ ගෙවිලා ගිය වසර දෙකක කාලය ගැන ලත වෙලා වැඩක් නැහැ. ඒක වැදගත් විපක්ෂයට විතරයි. ආණ්ඩුවට වැදගත් ඉදිරි වස තුනක් පිළිබඳව. කෙවුණු අතීතයේ ආණ්ඩුවට ආපහු ගන්න බෑ. ඒක අප අදින්න පුළුවන් වැඩ කළොත් විතරයි. කොරෝනා වසංගතය අපිව ඇදලා දාලා තියෙන අගාධයේ වරායේ ගැඹුරට වඩා වැඩි කියලායි මම විශ්වාසයි. ඒක අපි ජනතාවට අහංගන්න ඕන නෑ. ජනතාව මුහුණ දීලා තියෙන දුෂ්කරතා ගැන අපිට වගකීමක් තියෙනවා. බඩු ගණන් යනවට වඩා පොලිං ඇති වෙන එක හොඳ නෑ කියලා අපි ජනතාව අපිට අවිල්ල කියනවා. දෙකොනපත්තු වෙන විලක්වක් නිවා ගන්න වෙන්නේ බොහොම අමාරුයි. පැත්තකින් යහපල් නාණ්ඩුව විදේශ සමගහපු ගිවිසුම් මේ මරමස්ථාන නිදහස් කර ගන්නත් ඒවා දියුණු කරන්න මුදල් හොයා ගන්නත් ඕන මේ සේරම මැද ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නත් ඕන යහපල් නාණ්ඩුව වගේ ජනතාව මර්ධනය කරන්න බෑ අපි කරන්නෙත් නෑ අපි බලයට එනකොට ලංකාවේ රීව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරිපත් කළ යෝජනාවකට සම අනුග්‍රහ දක්වන්න පොරොන්දු වුණු රටක් මේක 2015න් පස්සේ රට රුණු දේ මතක තියාගන්න. රට ගැන තියෙන බලාපොරොත්තු අතාරින්න එපා. ගෙවන වසර දෙක අපි විවේචකයන්ට කරගහගෙන යන්න බාර දෙමු. අනාගතය අපි බාරගමු. මෙතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව වරාය වෘත්තීය සමිතිය පවසනවා.
මෙහි වැඩ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව අපි වෘත්ති සමිතිය විදිහට සතුටපත් වෙනවා අපේක්ෂාවක් මේ රටේ ජනතාවට තියෙනවා මේ නැගෙනහිර බහලු පරණැද ශ්‍රී ලංකා වරාය අධිකාරියටද ක්‍රියාත්මක කළ ඒ හරහා රටට ඩොලර් ගේන්න මේක අපේ රටේ සම්පතක් අපි දන්නේ නැහැ ඉදිරියේදී කුමක් වෙයිද කියලා අපි බලාපොරොත්තු වෙනවා අදගත්ත මේ තීරණය වර්තමාන ආණ්ඩුව රකී කියලා ඒ වගේම අපි වෘත්ති සමිතිය විදිහට ඉතාමත්ම දැඩි සෝදිසියෙන් ඉන්නවා කිසිසේත් මේ නැගෙනහිර බහලු පරණැද පෞද්ගලිකංශ ලබා දීමට ඉඩ නොදීමට මෙම වසරේ 5.5 කාර්තික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති අජිත් නිවට් කබ්‍රල් මහතා පවසනවා. මෙරට ආර්ථිකය බංකොලොත් වී ඇති බවට ඇතමුන් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැති බවයි මාධ්‍යමුට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ. 2022 වර්ෂයේ ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් බිලියන 6.8ක ණය ප්‍රමාණය ගෙවීමට ඇති හැකියාව කිබඳුද? ණය ප්‍රමාණය අපිට ගෙවා ගන්න පුළුවන්. මෙතන වෙලා තියෙන්නේ සමහරක් ඉන්ටර්නෙට් එක බලන ආර්ථික විශේෂඥයන් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගණන් හදලා කියනවා මේක නැහැ කියලා. ඒ වුණාට ඒක කිරීම සඳහා මහා බැංකුවේ මුදල් අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. බිලියන 6.9ක් ගෙවන්න තියෙනවා කියලා අපි තීරණ ගත්තම අපි නිදාගෙන ඉන්නේ නැහැ. සංචිත මදිකම නිසා 2022 ජනවාරි මාසේ ගෙවන්න තියෙන මිලියන 500 අපිට ගෙවා ගන්න බැරි වෙයි කියලා විවිධ කතන්දර කිව්වා. එහෙම කියද්දී අපි මොනවද කිව්වේ? අපි කිව්ව නැහැ. අපි ඒක ගෙවනවා. බිලියන 3 බවට අපේ සංචිතපත් කරගන්නවා කියලා අපි පැහැදිලිවම කිව්වා ඔක්තෝබර් මාසේ. අපි අපේ සංචිත වර්ධනය කරමින් අපි ඉදිරියට ගියා. එතකොට ඒගොල්ලෝගේ කතාව වෙනස් කරගත්තා. මොකද්ද කියන්නේ දැන්? දැන් කියනවා අනේ ගෙවන්න එපා. ඉම්පෝට් කිරීම සඳහා මේක තියාගන්න කියලා කියනවා. ඉතින් බලන්න කොච්චර කුහක කතාවද කියලා මේවා. නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 382.2ක් වතිබු ශ්‍රී ලංකා මහ බැංකුවේ රන් සංචිත ප්‍රමාණය දෙසැම්බර් අවසානයේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 175.4 දක්වා අඩුවීමට හේතු කුමක්ද? 2009දී අග වෙනකොට අපේ රටේ රත්තරන් සංචිත තිබුණේ මිලියන 92යි. ඊට පස්සේ 2014 වෙනකොට ඒක අපි වැඩි කරගෙන තිබුණා මිලියන 892කට. ඒකට කවුරුත් මගෙන් ඇහිලා ඇහුවේ නැහැ මේ රත්තරන් සංචිත කොහොමද ඔබතුමා වැඩි කරගත්තේ 892කට. ජාත්‍යන්තරව අපේ සංචිතය කලමනාකරණය කරද්දී එතකොට රත්තරන් වලින් කොටසක් තියාගන්නවා ඩොලර් වලින් තව කොටසක් තියාගන්නවා පවුම් වලින් තව කොටසක් තියාගන්නවා ඉතින් මේ ඔක්කොම තාක්ෂණිකව බලලා තමයි කරන්නේ අනිත් කරන්සි එකක් අපිට වැඩියෙන් තියෙනවා නම් ඒකෙන් අපිට රත්තරන් ගන්න පුළුවන් හෙට ගන්න පුළුවන් වුණා මේක සංචිත කලමනාකරණය ආනයින කරුවන්ගේ කන්ටේනර් වරායේ හිරවීමට හේතු කුමක්ද 2020 දී ඉම්පෝට් කිරුවේ බිලියන 16යි 2019 දී ඉම්පෝට් කිරුවේ බිලියන 20යි මේ අවුරුද්දේ බිලියන 21ක් අපි ඉම්පෝට් කරලා තියෙනවා ඉතින් එහෙමනම් ඒ ඉම්පෝට් කරන්න සල්ලි තිබුණානේ එක එක කරන් කියනවා කන්ටේනර් 1500ක් හිරුණායි කියලා කියනවා. කවුද ගණන් හදලා බැලුවේ කන්ටේනර් 1500ක් තිබුණේ මෙන්න මේ ඩොලර් නැතිකම නිසාද කියලා? රටේ සංචිත ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 3.1 දක්වා වැඩි වූ අවස්ථාවේ මුදල් ලැබුණු ආකාරය පිළිබඳ මූලාශ්‍ර හෙළි නොකිරීමට හේතු කුමක්ද? සාමාන්‍ය නිල වශයෙන් කිසිම මහා බැංකුවක් එහෙම නැත්නම් බැංකුවක් කියන්නේ නැහැ ඒ අයගේ ඩිපොසිට් ලැබිලා තියෙන්නේ කාගෙන්ද කියලා. ඒක තමයි රහස්භාවය කියලා කියන්නේ ඒකයි. ඒ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමය අනුව තමයි අපි සංචිතය වාර්තා කරන්නේ මේ විදිහට. IMF සම්බන්ධයෙන් මහ බැංකු ස්ථාවරික කුමක්ද? මහ බැංකුවේ මේ මුදල් මණ්ඩලයේ අපේ තීරණය තමයි මේ අවස්ථාවේදී අපි දැන් වෙනත් විකල්ප ඔස්සේ යන ගමන IMF යන ගමනට වඩා අපිට සතුටුදායක ගමනක් වෙනවා කියලා අපේ විශ්වාසය. අපි IMF එකත් එක්ක ඉන්නකොට තමයි අපි ස්වෛරිය බැඳුම් කරගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන ගණන් 7.8ක පොලියට. අද අපිට ඊට වඩා අඩු පොලියට ගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා IMF එක කියන්නේ මැජික් වෝන්ඩ් එකක් නෙමෙයි. ගෑස් ගෑස් සිලින්ඩර් හා උපාංග සම්බන්ධයෙන් වන ප්‍රමිතීන්ට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. අද දිනේ සිට මෙසේ ප්‍රමිතිය අනිවාර්ය කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ගෑස් සහ ගෑස් සිලින්ඩර් උපාංග සම්බන්ධයෙන් නියාමනයක් අපේ රට තුළ සිදු නොවීම මෙවැනි අනතුරු වැඩිවීමට එක ප්‍රධාන හේතුවක් වෙලා තිබෙන බව අනාවරණය වුණා. අද වන විට ආනයන අපනයන පාලක විසින් ප්‍රමිතිය අනිවාර්ය කරලා ගැසට් නිවේදන පළ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අනුව අද දිනේ පටන් අපේ රටට ගෑස් ආනයනය කිරීමේදී සිලින්ඩර් ආනයනය කිරීමේදී ගෑස් රෙගියුලේටර් ගෑස් සම්බන්ධව භාවිත කරන හෝස් ආනයනය කිරීමේදී ප්‍රමිති ආයතනයෙන් අයදුම්පතක් ඉදිරිපත් කරලා ලබා දෙන උපදෙස්වලට අනුකූලව කටයුතු කරලා ඉන් අනතුරුව තමයි වරායට ආවට පස්සේ රේගුව විසින් නැවත වතාවක් ඒ ගේන සෑම ගෑස් ඒ වගේම සිලින්ඩර් උපාංග පිළිබඳව ප්‍රමිති ආයතනයේ පරීක්ෂණය ලක් කරලා නිර්දේශය ලබා දුන්නට පස්සේ තමයි විශේෂයෙන් මේවා වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ.
අදවන කොට මුළු ලෝකයේම තම තමන්ගේ රටවල් යලි නගා සිටවන්න සිදු වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ගෝලීය කොරෝනා ව්‍යසන හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වූ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටී. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ පිළිගැනීම වෙනුවෙන් පැවති යතිවර හරසර උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. උත්සවයේ පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හා කථානායක මහින්ද යාපා අභිවර්ධන යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. මහා සංඝරත්නය මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් බිහිවන්නේ මීරට ඉදිරි ගමන් මඟ බාර ගන්නා පිරිසක්. ඉදිරි දැනුම කුසලතා මෙන්ම විනය ගරුක පිරිසක් බිහි කිරීමේ වගකීම රජයක් හැටියට අපට තියෙනවා. ඒ නිසා උසස් අධ්‍යාපනය වෙනුවෙන් අප විශාල මුදලක් වැය කරා. රට ගොඩනැගීමට අවශ්‍ය මානව සම්පත බිහි කිරීමට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධාන වශයෙන් දායක වෙනවා. එඹදු විශ්වවිද්‍යාලයක කුලපති පදවිය දැනීමට තරම් අප නායක ස්වාමින් වහන්සේ අප රට වෙනුවෙන් ඉටු කළ සේවාව අපාරමයි. පසුගිය දවසක උන්වහන්සේ විශ්වවිද්‍යාල දරුවන්ගේ ඇඳුම් පිරිසුදු කර ගැනීමට අවශ්‍ය රෙදි ශෝධන යන්ත්‍ර 20ක් විතර පරිත්‍යාග කළ බව අඳුටුවම්. එසේම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව 1000ක් ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව දන්නවා. ඉදිරියේදී උපනායක හාමුදුරුවෝ කොළඹ විශ්වවිද්‍යාලයේ දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව මා දැඩිසේ විශ්වාස කරන කරුණක්. ස්ථිර කළ උපාධිධාරීන්ගෙන් වැඩිම පිරිසක් අධ්‍යාපන ශිෂ්‍යත්වයට සම්බන්ධ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. උපාධිධාරීන් රජයේ ස්ථිර සේවයට අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙල යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උපාධිධාරීන්ට පත්වීම් ලිපි ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඔබ දරන විෂය ඔබට උනන්දුව දක්වන සුවිශේෂ උපාධියේ විෂයන් අනුව ඔබට අවශ්‍ය දෙපාර්තමේන්තු වලට ඉල්ලුම් කොට ගමන් කිරීමටද අපේ නිර්දේශයේ අන්තර්ගතයි. රාජකාරී ඉෂ්ට කිරීම අපේ රට වැසියා වෙනුයි, අපේ රට වෙනුයි. ඒ වගේම රාජකාරියකට බැඳුනාම අපි වෙළඳපොළක හෝ පෞද්ගලික ආයතනයක හෝ සම්පකාර සමිතියක සංස්ථාවක රාජකාරී කළා වගේ නෙමෙයි. ඊට වඩා මරපතල වගකීම් රාශියක් හා අනුගමනය කළ යුතු රාජ සේවයේ විවිධ නීති රීති අනුගමනය කළ යුතුයි. ජාතික සංචාරක ප්‍රතිපත්තිය සකස් කර මේ වසර ඇතුළතදී සංචාරක කර්මාන්තයට එය හඳුන්වා දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව යමින් ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසීම පසුගිය වසරේදී ආරම්භ කළා. මේ සම්බන්ධයෙන් බාහිර අදහස් ලබාගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල සහ සංචාරක ක්ෂේත්‍රයේ නිරත සංවිධානවල අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. ව්‍යාපෘති සඳහා උපදේශන සේවා සපයන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනයි. සංචාරක ව්‍යාපාරයට පළදායි රාමුවක් සැකසීම තොරතුරු කළමනාකරණයේ ඇතුළු ක්ෂේත්‍ර රසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු තිබෙනවා. වසර 2025 වන විට සංචාරක කර්මාන්තයෙන් මිලියනයකට වැඩි පිරිසකට රැකියා උත්පාදනය කර දීම මෙන්ම ඇමරිකා ඩොලර් බිලියන 10කට වැඩි ආදායමක් ඉපයීම අපේක්ෂාවයි. වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ඇතැම් නායකින්ගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අදහස් දැක්වා. එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී රාජමාත්‍ය විමලවිර දිසානායක මහතාද අදහස් පළ කළා. මේ රටේ හාල් මාෆියාව මෙහෙවන්නේ සිරිසේන ජනාධිපතිවරයා කාබනික පොහොර වගාවට විරුද්ධව අරගලයක් කියලා පටන් ගත්තේ කොහෙද? එයාගේ ගෝලියෝ දම්මලා පොළොන්නරුවේ. අද කරලා එයා කියනවා මේ රජයට විරුද්ධව එයා ලොකු ප්‍රහාරයක් එල්ල කරනවා. අපි දන්නවා එයා ප්‍රහාරය එල්ල කරන්නේ ඇයි කියලා. අපි කියනවා එක දෙයක්, අධිකරණයට ඇඟිලි ගැහිමක් මේ රජයේ කවුරුවත් කරන්නේ නැහැ. සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධව, පාස්කු ප්‍රහාරය සම්බන්ධව, එතුමාගේ පොලිස්පතිවරයා, එතුමගේ ආරක්ෂක ලේකම්වරයා අධිකරණ ඉදිරියේ දැන් කට උතර දෙන්න තියෙනවා. එයාට විරුද්ධව පහුගිය සතියේ 100 ගාණක් වින්දිතෝ වන්දිල නඩුපැවරුවා අධිකරණේ. මෙයා අධිකරණේ ඉල්ලුවා මෙයාව නිදහස් කරන්න. අධිකරණේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙයා මේවා වෙන්න වෙන්න රජයට විරුද්ධ මහා බලවේගයක් හැදෙන්න මෙයා පෙන්වන්න හදනවා. මෙයාගේ සංචාරක කුරුල්ල මෙයාත් එක්ක හිටපොයි අපේ ආණ්ඩුවේ ඉන්නවා. හැබැයි මේ හැම සංචාරක කුරුල්ලෙක්ම අපි හොඳට හඳුනනවා. එදා මැතිවර කල් දාන්න ඔක්කොම දේවල් කරපු මිනිස්සු අද සදාචාරය ගැන කතා කරනවා. එක්සත් ජාතික භක්ති විකාශ කියලා නැද්ද කොරෝනා කියලා කියන්න එපා කියලා. ගියානේ. දැන් කොරෝනා තියෙනකොට ප්‍රාදේශීය සමාජය තියෙන්න පුළුවන්ද? මේක මුළු රටේම තියන්න ඕනේ. මහා ඡන්දයක් වගේ තව. හැම ඡන්දදායකම ඡන්ද දෙන්න ඕනේ.
එදා තියන්න එපා කියලා උසාවි කියපු කට්ටිය දැන් තියන්න කියලා කියනවා කුහකේ උඩ මේද අවස්ථාව දින උනේද ආත්ම වංචනික උඩ මේද මේගොල්ලෝ මේ මහබලෝ බේරගත්ත උදා උදා ශ්‍රී දූෂක මිනිවරුව කියලා පාවා දීලා ඒ කටයුතු කරපු අය කියන දුවදේශික ආණ්ඩුවක් පිටවනවා කියලා පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැරදි ක්‍රියාකාරකම් හේතුවෙන් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දුරෙන් ඉල්ලා අසු බව රවීන්ද්‍ර උදේශාන්ත මහතා දැනුම් දෙනවා. ඒ මහතා කොළොනව හිටපු නගරාධිපතිවරයෙක් දබනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක වශයෙන් ඒ සංවිධායකකමෙන් මම අයින් වෙනවා 2011 දී මෛත්‍රීපාල ජනාධිපතිතුමා මම පළාත් පාලනේ ඉන්නකොට මට විරුද්ධ වුණා අපේ ආසන සංවිධායකතුමාට මාව ඉදිරිපත් කරන්න දුන්නේ බරපතල චෝදනා එල්ල කළා. නමුත් ඔහු මා ගැන විශ්වාස දබල 2017 මට සංවිධායකකම දුන්නා. එදා ඒ තීරණ ගත්ත අවස්ථාවේ අපි ඉතින් රට හදයි කියලා. නමුත් වර්තමානයේ ඔහු ඉවත් වෙලා නැවතත් දේශපාලන අවතීර්ණ වෙලා මං හිතන්නේ රට අරාජික කරන්න එපා දේශපාලන ඉවත් වීම තමයි ඉදිරියේදී ඔහුට සුදුසුම ක්‍රියාමාර්ගය. ඒ සමගින් අපගේ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබුවන්.